ඌලා පුතාලා මම ආදරයෙන් පිළිගන්නවා. මම ආද කියලා දෙන්න යන්නේ කිරියල මැල්ලුමක් සාදා ගන්නා විදිය. එහෙනම් ඒකට අවශ්‍ය මොනවද කියලා අපි බලමු. මෙතන සුද්ධ කර හොදාගත් කිරියල ග්‍රෑම් 500ක් තියෙනවා. කරපුංච තියෙනවා. රම්පෙ පොල් කෑලි දෙකක් තුනක් මෙතන තියෙනවා. පොල් බෑ භාගයක පොල් රතුරුණු ගෙඩි 10ක්, අවමෙලි කරල් 4ක්, අබ තේ හැන්දක්, කහකුඩු තේ හැන්දක්, පොල් තෙල් තේ හැන්දි දෙකක්, රසපදමට ලුණු. මුලින්ම අපි කිරියල පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. කිරියල සැම්බීම සඳහා අපි වතුර දැම්මා. මේ කිරියල වලට පොඩ්ඩක් උඩින් එන්න තියන්න වතුර. රසපදමට ලුණු දැම්මා. කහකුඩු ටිකකුත් දැම්මා. තේ හැඳි භාගයක් විතර තමයි කහ දැම්මේ. අපි දැන් ලිපේ තියන සූදානම්. අපි කිරියල ව්‍යංජනේ දැන් ලිපේ තියාගත්ත කිරියල මැල්ලුම. අපි දැන් කිරියල එක වහගත්ත තැම්බෙන්න. අපි පොල් මැල්ලුම පොල් ඇඹරීම සඳහා බටික දාගත්ත ගලට මිරිස් කලට දාපු ද්‍රව්‍ය වලට පොල් ටික එකතු කරගත්තා. ලිපේ තියාපු කිරියල ටික ටිකක් කවලම් කරනවා. දැන් මේ කිරියල පැම්බීම සඳහා අපි තියාගත්ත වතුර ප්‍රමාණය ඇති. ඕගොල්ලෝ කිරියල සම්බන්න ගිහිල්ලා වතුර වැඩි වුණොත් එහෙම ඒ වතුර පෙරා ගන්න. දැන් කිරියල ටික තැම්බිලා තියෙන දැන් තියෙන පොල් ගන්න. පැය කාලක් විතර වගේ ගියක් කිරියල තැම්බෙන්න. වතුර තියාගත්තේ මං ගණපු අල ප්‍රමාණයට අලවලට පොඩ්ඩක් පුඩින් එන්න වතුර දෙන්න. අපි දැන් කිරියල හට්ටිය බා ගන්නවා. කිරියල ටික දැන් සම්බපු හට්ටියෙන් වෙන හට්ටියකට භාජනයකට ගන්නවා. ලිපේ තියාපු හට්ටියට තෙල් ටික දාගත්තා. දැන් කරපුංචයි රම්පී දමන්න හදන්නේ ඒ තෙල් හට්ටියට. රම්පන් දාගන්න. ඕගොල්ලන්ට මේ අපි හලවලට දාපු කහ පාට මගේ නම් පොල්වලටත් කහ ටිකක් දාගෙන මැල්ලුමට දාන්න. අපි දැන් තෙල් හට්ටියට අමරගත්ත පොල් ටික දැම්මා. දැන් කිරියල ටික එක්කහු කර ගන්නවා පොල් වලට. හැඳින් ඉතින් කවලම් කර ගන්න පොල් ටික. කිරියල මැල්ලුම දැන් හරි. අපි දැන් බා ගන්නයි සූදානම් වෙන්නේ කිරියල මැල්ලුම. බලන්නකෝ රසයෙන් ගුණයෙන් පිරි කිරියල මැල්ලුම. අපි දැන් කිරියල මැල්ලුම සකස් කරලා ඉවරයි. ඕගොල්ලොත් මේ වගේ කිරියල මැල්ලුම හදාගෙන කෑමට ගන්න. ඒ අරගෙන කෑම කාලා එහි ඇති ගුණදොස් මාහට කියන්න. මම මීට කලින් කිරියල වෑංජනයකුත් දාලා ඇත. බැලුවේ නැත්තම් ඒකත් බලන්න. තවත් වීඩියෝකින් පසුව හමු වෙමු. දුලපුතාලට බුදුසරණයි දේවී පිහිටයි.